පුංචිය. ආයිබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා. DP Kids YouTube නාලිකාවට පුංචිවාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ ලස්සන පුංචි පන්ති කාමරේ ඔන්න අදත් මම තවත් අලුත් පාඩම සූදානම් කරගෙන ආවා. දෙක ශ්‍රේණිය මවබස පාඩම් මාලාවට අදාළව ඔන්න අද මම සූදානම් කරගෙන ආවේ තවත් වෙනස් විදිහේ පාඩමක්. බණී දන්නවද මේ පාඩම මොකක්ද කියලා? බණී දන්නෙත් නෑලු. පුංචි දුවල පුතාලා දන්නෙත් නෑ. හරි. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පිලි සහිත අකුරු දෙකේ වචන. පිලි සහිත අකුරු තුනේ වචන. මොනවද මේ පිලි කියන්නේ? දැන් ඔයාලා දන්නවා. පිලි කියන්නේ පුතේ අපි ඉගෙන ගත්තු පිල්ලන් යාළුවෝ. ඔන්න ඔය පිල්ලන් යාළුවෝ යෙදෙන අකුරු දෙකේ වචන, අකුරු තුනේ වචන අද මං ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ ක්‍රියාකාරකම කරලා බලමු. ඔන්න පුංචි දුවේ පුතේ, මං ඔයාලට දැන් මෙතනදී පෙන්නලා දෙන්න හදන්නේ පිලි සහිත වචන. ඔන්න මං මුලින්ම තෝරගත්තා පිලි සහිත අකුරු දෙකේ වචන. ඔන්න බලන්නකෝ, මෙතන තියෙනවා පුතේ පිලි නැති වචනය. මොකද්ද මේ වචනේ? මල. හැබැයි ඔන්න ඉස්සරහින් ඒ වචනේට පිල්ලමක් යොදලා තියෙනවා. මොකක්ද පුතේ මේ මාකුරට යොදලා තියෙන පිල්ලම? හරියට හරි බණි. මොකක්ද? ඇල පිල්ල. ඇල පිල්ලෙන් නිකුත් කරන්නේ මොන ශබ්දෙද? දැන් ඔයාලා දන්නවා. හරියට හරි, ආ කියන ශබ්දය. එහෙනම් ඔන්න මේ වචනේ කොහොමද අපි ශබ්ද කරන්නේ? මාල. කොහොමද? මාල. මේ බලන්නකෝ ඊළඟ වචනය පද. හැබැයි ඊට ඉදිරියෙන් මේ පා අකුරට ඇල පිල්ල යොදලා තියෙනවා. එතකොට අපි කොහොමද ඒක ශබ්ද කරන්නේ? පා. එතකොට මේ වචනේ කියවෙන්නේ පාද. කොහොමද? පාද. අපි එහෙනම් ඊළඟ වචනේ බලමු. නද. නද කියන වචනේ මේ නාකුරට ඇල පිල්ල යොදලා තියෙනවා. කොහොමද අපි ඒක ශබ්ද කරන්නේ? නා. එතකොට අපි මේ වචනය නාද කියලා ශබ්ද වෙනවා. එතකොට අපි දැන් බලමු මෙන්න මේ වචනවලට, පිලි රහිත වචනවලට ඇල පිල්ල එකතු වුණාම කොහොමද මේ වචන ශබ්ද කරන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට මේ වචන ටික ශබ්ද කරමු. මල, මාල. මල, මාල. පද, පාද. පද, පාද. නද, නාද. නද, නාද. එතකොට පුතේ ඇල පිල්ල තමයි අපි මේ වචනවලට යෙදුවේ. එතකොට ඇල පිල්ලෙන් නිකුත් කරන්නේ ආ කියන ශබ්දය. අපි එහෙනම් බලමු ඊළඟ වචන ටික. බලන්නකෝ බණි, මෙන්න මෙතනදී නම් මේ හැම වචනයකටම පිල්ලන් යෙදිලා තියෙනවා නේද? එතකොට පිලි සහිත අකුරු දෙකේ වචන. ඔන්න බලන්න මේ වචනේ මොකක්ද? පැන. එතකොට මේ පාකුරට ඇදලා තියෙන මොකක්ද පුතේ පිල්ලම? කෙටි ඇද පිල්ල. මොකක්ද? කෙටි ඇද පිල්ල. මෙන්න මෙයාටම ඉස්සරහින් දික් ඇද පිල්ල යොදලා තියෙනවා. එතකොට කොහොමද අපි මේ වචනේ ශබ්ද කරන්නේ? හරියට හරි, පෑන. කොහොමද? පෑන. කෙටි ඇද පිල්ලෙන් ඈ කියන ශබ්දය නිකුත් වෙනකොට දික් ඇද පිල්ලෙන් ඈ කියන ශබ්දයක් නිකුත් වෙනවා. මොකක්ද? කෙටි ඇද පිල්ලෙන් ඈ ශබ්දය, දික් ඇද පිල්ලෙන් ඈ ශබ්දය. හරි. ඔන්න එහෙනම් අපි දැන් මේ වචන ටික ශබ්ද කරමුකෝ. සැම, සෑම. දැල, දැල. ඔන්න එහෙනම් අපි දැන් මේ වචන ඔක්කොම එකවර මෙන්න මේ විදිහට ශබ්ද කරමු. පැන, පෑන.
පැන පෑන සැම සෑම සැම සෑම දැල දෑල දැල දෑල එහෙනම් අපි දැන් ඊළඟ වචන ටික බලමු මෙන්න මෙතනදී හැම වචනයකටම පිල්ලං යෙදලා තියෙනවා මේ බලන්න පළවෙනි වචනය සිත සිත කියාදී පුතේ මේ යෙදලා තියෙන්නේ කෙටි ස්පිල්ල මොකක්ද බනි කෙටි ස්පිල්ල අර මං කිව්වේ අකුරට උඩින් හරියට තොප්පියක් වගේ දානවා කියලා ඔව් කෙටි ස්පිල්ල නිකුත් කරන්නේ මොන શબ્දයේද ඊ શબ્දය හරියට හරි ඊ શબ્දය එතකොට මේ බලන්න මෙතන මේ සාකුරට උඩින් යදලා තියෙන්නේ මොකක්ද දික්කි ස්පිල්ල නේද දික්කි ස්පිල්ලෙන් නිකුත් කරන්නේ මොන શબ્දයේද ඊ શબ્දය කෙටි ස්පිල්ලෙන් ඊ શબ્දේ දික්කි ස්පිල්ලෙන් ඊ શબ્දය හරි ඔන්න එහෙනම් අපි දැන් මේ වචන ටික શબ્ද කරමු සිත සීත නිල නීල තිර තීර ඔන්න බලන්න සිත සීත නිල නීල තිර තීර ඔන්න එහෙනම් අපි බලමු ඊළඟ වචන ටික මෙතන යෙදලා තියෙන පිල්ලන් යාළුව දෙන්න කවුද බණී දන්නවද ඕ කවුද යෙදලා තියෙන්නේ කෙටි පාපිලි මොනවද පුතේ කෙටි පාපිලි ඔන්න බලන්න කෙටි කොම් පාපිල්ල තමයි මේ වචන දෙදලා තියෙන්නේ සුර එතකොට සුර කියන වචනෙට ඉදිරියෙන් ඔන්න දික්කොන් පාපිල්ල යෙදලා තියෙනවා එතකොට කොහොමද මේ වචනේ ශබ්ද කරන්නේ සූර කොහොමද සූර එතකොට කෙටි පාපිලෙන් නිකුත් කරන්නේ මොන ශබ්දයද උ ශබ්දය නේද එතකොට දික් පාපිලෙන් නිකුත් කරන්නේ පුතේ ඌ ශබ්දය කෙටි පාපිල්ලෙන් ඌ ශබ්දය දික් පාපිල්ලෙන් ඌ ශබ්දය එහෙනම් අපි දැන් මේ වචන ටික ශබ්ද කරමුද හරි සුර සූර කුර කූර මුදු මූදු දැන් පුංචි දොළ පුතලා දන්නවා කෙටි පාපිලි වර්ග තුනක් තියෙනවා කියලා මොනවද ඒවා කෙටි කොම් පාපිල්ල කෙටි වක් පාපිල්ල කෙටි ඇද පාපිල්ල මෙන්න මේ තුන් දෙනාම පුතේ දික් පාපිලි විදිහටත් යෙදෙනවා දික් කොම් පාපිල්ල දික් වක් පාපිල්ල දික් ඇද පාපිල්ල එතකොට දැන් පුංචි දූලා පුතාලට මං ඒ පිල්ලන් යාළුවොත් මෙතනදී මතක් කරලා දුන්නා එහෙනම් අපි නැවත වතාවක් මේ වචන ටික කියවමුද හරි සුර සූර කුර කූර මුදු මූදු හරි එහෙනම් අපි බලමු ඊළඟ වචන ටික ඔන්න බලන්න මෙතනත් මේ හැම වචනකම පුතේ පිල්ලන් යාළුවෝ යෙදිලා ඉන්නවා මේ බලන්න මෙතන යෙදිලා තියෙනවා පුතේ මේ වචන ටිකේ කොම්බුව එතන බලන්න මේ එහා පැත්තේ කොම්බුව සහ හල් කිරීමේ ලකුණ ඔන්න එහෙනම් මට කියන්නකෝ කොම්බුවෙන් නිකුත් කරන ශබ්දය මොකක්ද ඒ ශබ්දය එහෙම නේද බනි ඒ ශබ්දය එහෙනම් බනි කියන්නකෝ බලන්න කොම්බුවයි හල් කිරීමෙන් නිකුත් කරන ශබ්දය මොකක්ද කියලා ඒ ශබ්දය හරියට හරි කොම්බුවෙන් ඒ ශබ්දය කොම්බුව සහ හල් කිරීමෙන් ඒ ශබ්දය ඔන්න එහෙනම් අපි දැන් වචන ටික ශබ්ද කරමු පෙර පේර වෙද වේද ගෙන ගේන ඔන්න අපි ආයෙත් කියමු පෙර පේර වෙද වේද ගෙන ගේන හරි එහෙනම් අපි බලමු දැන් ඊළඟ වචන ටික දැන් මෙතන කලින් වගේමයි හැම වචනයකටම පුතේ පිල්ලන් යෙදලා තියෙනවා මේ බලන්න මේ වචන ටිකේ යෙදලා තියෙන්නේ කොම්බුව සහ ඇලපිල්ල මොකක්ද යෙදලා තියෙන්නේ කොම්බුව සහ ඇලපිල්ල එතකොට එහා පැත්තේ වචන ටිකේ කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ මොකක්ද
කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ. කොම්බුව සහ ඇලපිල්ල නිකුත් කරන ශබ්දය මොකක්ද? හරියට හරි බණි. ඕ ශබ්දය. එතකොට කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ නිකුත් කරන්නේ මොන ශබ්දයද? ඕ ශබ්දය. ඔන්න එහෙනම් අපි දැන් මේ වචන ටික ශබ්ද කරමු. බොර බෝර, තොර තෝර, මොර මෝර. ඔන්න අපි ආයෙත් කියමු. බොර බෝර, තොර තෝර, මොර මෝර. ඔන්න ඔය විදිහට මන් දැන් අපේ පුංචි දුවලා පුතාලට පිළිසහිත අකුරු දෙකේ වචන කියලා දුන්නා. දැන් ඔයාලට පුළුවන් පුතේ ඔයාලගේ තනි රූල් පොත අරගෙන මේ පිළිසහිත අකුරු දෙකේ වචන වෙන් කරලා ලියන්න. එහෙම නේද බනි? එහෙනම් ඔන්න මං ඊළඟට කියලා දෙන්න සූදානම් වෙන්නේ පිළිසහිත අකුරු තුනේ වචන. එහෙනම් අපි බලමුද පිළිසහිත අකුරු තුනේ වචන මොනවද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මං ඊළඟට ඔයාලට කියලා දෙන්නේ පිළිසහිත අකුරු තුනේ වචන. බනි ඔයත් හොඳට බලාගෙන ඉන්න ඕනේ. හරි ඔන්න බලන්නකෝ. මම පළවෙනියට තෝරගෙන තියෙනවා කුඩය කියන වචනය. මේ බලන්නකෝ පුතේ, කුඩය කියන්නේ දෙදලා තියෙන්නේ කෙටි වක්පාපිල්ල. ඔන්න බලන්න මේ වචනේම මම එහා පැත්තේ පෙන්නලා දීලා තියෙනවා. හැබැයි අපි මේක ශබ්ද කරන්නේ කොහොමද? කූඩය කියලා. කොහොමද පුතේ? කූඩය. එතකොට මෙතන කෙටි වක්පාපිල්ල, මෙතන ඉන්නේ කවුද? දික් වක්පාපිල්ල. කෙටි වක්පාපිල්ල නිකුත් කරන්නේ මොන ශබ්දෙද? උ ශබ්දය නේද? එතකොට දික් වක්පාපිල්ල නිකුත් කරන්නේ උ ශබ්දය. කුඩය, කූඩය. එහෙනම් අපි බලමු ඊළඟ වචනේ. පුටුව. පුටුව කියද්දි මොකක්ද දෙදලා තියෙන්නේ පිල්ලම? කෙටි කොම්පාපිල්ල. මේ බලන්න මේ අකුරු දෙකටම කෙටි කොම්පාපිල්ල ඇදිලා තියෙනවා. එතකොට ඊළඟ වචනය පූජාව. එතකොට බලන්නකො පුතේ, මෙතනදී දි කොම්පාපිල්ල ඇදිලා තියෙනවා, මෙතන ඇල පිල්ල ඇදිලා තියෙනවා. පුටුව පූජාව. පුටුව පූජාව. අපි බලමු ඊළඟ වචනය. මේ බලන්න මෙතන තියෙනවා පුතේ රුලං කියන වචනය. දැන් මේ රා අකුරට මෙහෙම යෙදුනහම රූ කියන ශබ්දයෙන් එන්නේ. එහෙනම් මේ පිල්ලම මොකක්ද? ඔයාලට මතකයි නේද මම මේක විශේෂයෙන් ඔයාලට කියලා දුන්නා? ඔව්, මෙතන තියෙන්නේ පුතේ කෙටි ඇද පාපිල්ල. මොකද්ද? කෙටි ඇද පාපිල්ල. එතකොට අපි මේක ශබ්ද කරන්නේ රුලං විදිහට රූ කියනකොට කියවෙන්නේ පුතේ ඌ කියන ශබ්දය. එතකොට එහෙනම් මේ වචනේ කොහොමද ශබ්ද කරන්නේ? රූකඩ. මොකද්ද? රූකඩ. එතකොට පුතේ මෙතන යෙදිලා තියෙන්නේ දික් ඇද පාපිල්ල. මොකක්ද? දික් ඇද පාපිල්ල. මේක පටලව ගන්න හැම එපා හොඳද? මේ ඌ ශබ්දේ ආවතින් පුතේ ඒක පාපිල්ලක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මෙතන තියෙනවා කෙටි ඇද පාපිල්ල, මෙතන තියෙන්නේ පුතේ දික් ඇද පාපිල්ල. එහෙනම් අපි දැන් වචන ටික ආයේ ශබ්ද කරමුද? හරි. කුඩය කූඩය, පුටුව පූජාව, රුලං රූකඩ. හරි එහෙනම් අපි බලමු ඊළඟ වචන ටික. ඔන්න බලන්නකෝ මේ වචනේ මුලින්ම තියෙනවා පුතේ කෙටි කොම්පාපිල්ල. යුගය. ඔන්න එහා පැත්තේ දික් කොම්පාපිල්ලයි කෙටි ඉස් පිල්ලයි ඇල පිල්ලයි එදිලා තියෙනවා. කොහොමද අපි දැන් මේ වචනේ ශබ්ද කරන්නේ? යූරියා. කොහොමද? යූරියා. යුගය, යූරියා. අපි බලමු ඊළඟ වචනේ. නුවර. ඔන්න නුවර කියද්දි කෙටි කොම්පාපිල්ල තමයි එදිලා තියෙන්නේ. මේ බලන්නකෝ
එහා පැත්තේ දික් කොන් පාම්පිල්ල එදිලා තියෙනවා. එතකොට පුතේ හල් කිරීමක් එදිලා තියෙනවා. බෑ අපි හල් කිරීම පිල්ලමක් විදියට යොදාගන්නේ නැහැ. එහෙනම් අපි දැන් මේ වචන දෙක ශබ්ද කරමු. නුවර නූගත්. නුවර නූගත්. අපි බලමු එහෙනම් ඊළඟ වචනය. බුරුත. බුරුත කියাদি පුතේ මෙතන ඉදලා තියෙනවා. කෙටි කොම් පාපිල්ල. කෙටි ඇද පාපිල්ල. එතකොට බලන්නකෝ මේ වචනය. කොහොමද අපි මේක ශබ්ද කරන්නේ? බූරුවා. බූරුවා කියাদি පුතේ දික් කොම් පාපිල්ල. කෙටි ඇද පාපිල්ල. ඇල පිල්ල කියන පිල්ල තුනම යෙදිලා තියෙනවා. බුරුත බූරුවා. ඔන්න අපි එහෙනම් මේ වචන ටිකක් ශබ්ද කරමු. යුගය යූරියා. නුවර නූගත්. බුරුත බූරුවා. ඔන්න ඔය විදිහට මං ඔයාලට පිලි සහිත අකුරු තුනේ වචන පෙන්නලා දුන්නා. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟ වචන ටික. මේ බලන්නකෝ මේ වචනවලත් පිල්ලන් යෙදිලා තියෙනවා. ඔන්න මම මෙතනදී පිල්ලන් නම් කරලා දෙන්න යන්නේ නැහැ. ඇයියේ අපේ පුංචි දුලා පුතාලා මේ වෙනකොට පිල්ලන් සේරම ඉගෙනගෙන අවසන්. ඉනිසා අපි මෙතනදී වචන ටික හොඳට ශබ්ද කරමු. මේ බලන්න පළවෙනි වචනේ පුතේ මුහුද. ඔන්න මේ වචනේ තියෙනවා පුතේ කෙටි කොම්පා පිල නේද? එතකොට මේ බලන්නකෝ මේ ඊළඟ වචනය මූසිල. මූසිල කියাদি දික් කොන් පාපිල්ලයි කෙටි ස්පිල්ලයි යෙදලා තියෙනවා. එහෙනම් අපි මේ වචනේ නැවත වතාවක් කියවමු. මූහුද මූසිල. මේ වචනේ බලමු. තුඹස තූර්ය. තුඹස තූර්ය. සුමුදු සූකිරි. සුමුදු සූකිරි. ඔන්න එහෙනම් නැවත වතාවක් අපි මේ වචන ටික කියවමු. මුහුද මූසිල. තුඹස තූර්ය. සුමුදු සූකිරි. ඔන්න දැන් මම මෙතනදී අපේ පුංචි දුවලා පුතාලට පිලි සහිත අකුරු තුනේ වචන පෙන්නලා දුන්නා. දැන් පුංචි වලට පුළුවන් ගෙදරදී පිලි සහිත අකුරු දෙකේ වචන වෙනම ලියන්න. පිලි සහිත අකුරු තුනේ වචන තෝරලා ලියන්න. එතකොට ඔයාලට වචන ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න දැන් අපි පිලි සහිත අකුරු දෙකේ වචනත් අඳුනගත්තා. අකුරු තුනේ වචනත් අඳුනගත්තා. එහෙනම් ඔන්න මම මේ සූදානම් වෙන්නේ තවත් පුංචි ක්‍රියාකාරකමක් කරන්න. අපි බලමු දේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මම තවත් ක්‍රියාකාරකමක් සූදානම් කරගත්තා. මෙතනදී අපි කරන්න ඕනේ මං අර කලින් පෙන්නලා දුන්නා නේද පිල්ලන් තියෙන වචන. ඔව් දැන් ඒ විදිහට මේ බලන්නකෝ මේ මල කියන වචනේට අපි මොන පිල්ලමද යොදන්න ඕනේ? ඔව් ඇල පිල්ල. ඇල පිල්ල යොදලා මේ ඉදිරියෙන් ලියන්න ඕනේ. හැබැයි අපි මෙතනදී පළවෙනි අකුරට විතරයි ඇල පිල්ල යොදන්නේ. එහෙනම් පුතේ මේ මල කියන වචනේට ඇල පිල්ල යොදවම් මොකක්ද හැදෙන වචනය? ඔව් මාල. එහෙනම් මේ හිස්තැනේ අපි මාල කියන වචනේ ලියන්න ඕනේ. ඔන්න අපි මාල කියලා ලිව්වා. එතකොට මෙතන තියෙන පුතේ පාද කියන වචනේ. එහෙනම් අපි ඉදිරියෙන් ලියන්නේ මොකක්ද? පිල්ලම තියෙන වචනේද පිල්ලම නැති වචනේද? ඔව් පිල්ලම නැති වචනය. එහෙනම් අපි පද කියන වචනේ තමයි මෙතන ලියන්නේ. පද පාද. එහෙනම් දැන් ඊළඟ වචනේ බලමු. නද කියන වචනය අපි
නා අකුරට ඇලපිල්ල යොදලා මෙතනින් ලියමු නාද කියන වචනේ. ඔන්න මම ලිව්වා නාද කියලා. එහෙනම් අපි දැන් මේ වචන ටික ශබ්ද කරමු. මල මාල පද පාද නද නාද. අපි බලමු එහෙනම් ඊළඟ පැවරුම. අපි මෙතනදී පුතේ කරන්න ඕනේ මෙතන තියෙනවනේ මේ පැන කියන වචනය. එතකොට තියෙන්නේ මොන පිල්ලමද? කෙටි ඇද පිල්ල. එහෙනම් අපි මේ පා අකුරට දික් ඇද පිල්ල යොදලා මෙතනින් ඒ වචනේ ලියන්න ඕනේ. එතකොට මොකක්ද හැදෙන වචනය? පෑන. හරියට හරි. එහෙනම් අපි දැන් පෑන කියලා මෙතනින් ලියමු. පැන පෑන. ඔන්න මේ දෙවනි වචනේ බලන්න දික් ඇද පිල්ල යොදපු වචන ලියලා තියෙනවා. එහෙනම් අපි මෙතනින් ලියන්න ඕනේ පුතේ කෙටි ඇද පිල්ල යොදපු වචනේ. මොකක්ද? සැම. සැම සෑම. එහෙනම් අපි දැන් සැම කියලා ලියමු. බලන්නක පුතේ තුන්වෙනි වචනය කෙටි ඇද පිල්ල ඇදපු වචනේ තියෙනවා තැල කියලා. එහෙනම් අපි දැන් මෙතනින් ලියමු දික් ඇද පිල්ල ඇදපු වචනය. මොකක්ද? දෑල. හරියට හරි. දැල දැල. අපි දැන් මේ වචන ටික ශබ්ද කරමු. පැන පෑන. සැම සෑම. දැල දැල. අපි බලමු එහෙනම් ඊළඟ පැවරුම. ඔන්න පුතේ ඊළඟට තියෙනවා කෙටි ස්පිල්ලද වචනය. මොකද්ද කෙටි ස්පිල්ලද තියෙන වචනේ? සිත. එහෙනම් අපි ඉදිරියෙන් ලියන්න ඕනේ දික් ස්පිල්ලද වචනය. මොකද්ද? සීත. අපි දික් ස්පිල්ල යොදන්නේ පුතේ මේ සා අකුරට විතරයි. එහෙනම් අපි දැන් සීත කියලා ලියමු. දැන් බලන්න මේ දෙවනි වචනේ නීල කියලා දීලා තියෙනවා නේද? එහෙනම් අපි මේ හිස්තැනේ ලියන්න ඕනේ න අකුරට කෙටි ස්පිල්ල දෙපු වචනේ. මොකක්ද? නිල. නිල නීල. ඔන්න බලන තුන්වෙනි වචනය කෙටි ස්පිල්ල දෙපු තිර කියන වචනේ තියෙනවා. එහෙනම් අපි දැන් මේ තිර කියන වචනේට දික් ස්පිල්ල දෙලා ලියන්න ඕනේ. මොකද්ද වචනේ පුතේ? තීර. ඔන්නම තීර කියන වචනේ ලියනවා. තීර තීර. ඔන්න අපි ලිව්වා සිත සීත, නිල නීල, තීර තීර. අපි නම් ඊළඟ පැවරුම් බලමු. මෙතන දැන් ඔන්න ඔයාලා දන්නවා කෙටි කොම්පා පිල්ල තියෙනවා
එහෙනම් අපි ඊළඟ වචනේ මුල අකුරට මොකද්ද යොදන්නේ? දික්කම් පාපිල්ල. දුර දූර. හරියට හරි. දැන් අපි දුර දූර ලිව්වා. එහෙනම් මේ බලන දෙවනි වචනේ කූර කියලා තියෙන්නේ. දික්වක් පාපිල්ල තියෙනවා. එහෙනම් අපි මෙතන ලියන්න ඕනේ ක අකුරට කෙටිවක් පාපිල්ල යොදලා. මොකක්ද හැදෙන වචනය? කූර. කුර කූර. මේ බලන තුන්වෙනි වචනේ සූර කියලා තියෙනවා. එහෙනම් අපි මෙතන ලියන්න ඕනේ සාකුරට කෙටි කොම් පාපිල්ල යොදලා සූර. එහෙනම් අපි ඒ වචනේ ලියමු. සුර සූර. දුර දූර. කුර කූර. සුර සූර. එහෙනම් අපි බලමු ඊළඟ පැවරුම. ඔන්න පුතේ කොම්බෝ යෙදිලා තියෙනවා පළවෙනි වචනේ පෙන කියලා. එහෙනම් කොම්බුවයි හල් කිරීමයි තමයි අපි පාකුරට යොදන්න ඕනේ. එතකොට නිකුත් කරන්නේ මොන ශබ්දයේද? ඒ ශබ්දය නේද? එහෙනම් පෙන පේන කියලා මම ඒ වචනේ දැන් මෙතන ලියනවා. පෙන පේන. ඊළඟ වචනේ බලන්න. කොම්බුවයි හල් කිරීමයි යෙදිලා තියෙන වචනේ තියෙනවා වේද කියලා. එහෙනම් අපි මෙතන ලියන්න ඕනේ කොම්බුව විතරක් වාකුරට යෙදෙන වචනය. මොකක්ද එතකොට හැදෙන වචනේ? වෙද. ඔන්න මං වෙද කියන වචනේ ලියනවා. වෙද වේද. අපි එහෙනම් බලමු ඊළඟ වචනය ගෙන. එහෙනම් මෙතන ලියන්න ඕනේ මොකද්ද පුතේ? මේ ග අකුරට කොම්බුවයි හල් කිරීමයි යොදලා ගේන කියන වචනය. ඔන්න මන් දැන් ඒ වචනේත් ලියනවා. ඔන්න මම ලිව්වා ගෙන ගේන. අපි දැන් මේ වචන ටික ශබ්ද කරමු. පෙන පේන. වෙද වේද. ගෙන ගේන. ඔන්න එන අපි බලමු ඊළඟ පැවරුම. ඔන්න පුතේ මෙතනදී අපිට දීලා තියෙන්නේ මුලින්ම කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණේ දෙන වචනය බෝර. එහෙනම් අපි දැන් මෙතන ලියන්න ඕනේ මොකක්ද? කොම්බුව ඇලපිල්ල යෙදෙන වචනය නේද? එහෙනම් කොම්බුවයි ඇලපිල්ලයි බ අකුරට යෙදුනහම කොහොමද ශබ්ද වෙන්නේ? බෝ. එහෙනම් මෙතන හැදෙන වචනේ මොකක්ද? බොර. හරියට හරි. ඔන්න මන් දැන් බොර කියලා මේ හිස් තැනේ ලියනවා.
බොර බෝර. මෙතන තියෙනවා පුතේ තොර කියන වචනය. අපි එහෙනම් මේ හිස්තැනේ ලියන්නේ මොකක්ද? තෝර කියලා නේද? දැන් පුංචි දොල පුතාලා දන්නෝ කොහොමද මේ වචන ටික හැදෙන්නේ කියලා. ඔන්න මන් දැන් තෝර කියලා ලියනවා මෙතන. තොර තොර මේ බලන්න තුන්වෙනි වචනේ මොර. එහෙනම් මෙතන හැදෙන වචනේ මොකක්ද? මොර. අපි මේ වචනයත් ලියමු. ඔන්න මන් දැන් ලිව්වා මොර මොර කියලා. දැන් අපි එහෙනම් මේ වචන ටිකක් ශබ්ද කරමු. බොර බොර, තොර තොර, මොර මොර. ඔන්න මන් දැන් මෙතනදි කරේ පුංචි දූල පුතාලට පිළිසහිත අකුරු දෙකේ වචන, පිළිසහිත අකුරු තුනේ වචන ඇසුරේ පුංචි පැවරුම. දැන් මේ වගේ පැවරුම් පුංචි ඔයාලටත් ගෙදරදි කරන්න පුළුවන්. වැඩිහිටි අයගේ උදව් අරගෙන මේ වගේ දෙයක් කරාම පුංචි ඔයාලට තව දුරටත් පිළිසහිත වචන ලියන්න වගේම කියවන්නත් පුළුවන්කමක් ලැබෙනවා. ඔන්න පුංචි දුවේ පුතේ, අද මං ඔයාලට කියලා දුන්නේ පිළිසහිත අකුරු දෙකේ වචන, පිළිසහිත අකුරු තුනේ වචන මොනවද කියලා. එතකොට අපි අද පැවරුම් කීපයක්ම කළා මේ පිළිසහිත අකුරු දෙකේ වචනවලිනුයි පිළිසහිත අකුරු තුනේ වචනවලිනුයි. දැන් පුංචි දුවේ පුතේ, ඔයාලා ගෙදරදි ඔය කතන්දර පොත් එහෙම කියවනකොට පිල්ලන් යෙදුණු වචන තෝරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒව පොතක ලියන්න. එතකොට පුංචි ඔයාලට වචන ගොඩාක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නේද බනි? එහෙනම් අදට අපි අපේ පාඩම මෙතනින් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මේ වගේ තවත් අලුත් රසවත් පාඩමකින් නැවත පුංචි යාලව හමුවන දොරු පුංචි දුල පුතාලා හැමෝටම ආයුබෝවන්.